නෙල්ලි කියන්නේ පළතුරු අතර පස්ගූ රස ඇති අමෘත පළතුරක්. වර්තමානයේ හඳුනාගෙන ඇති ආකාරයට විටමින් C බහුලතම පළතුර තමයි නෙල්ලි. ලංකාවේ වගේම ඉන්දියාව වැනි රටවල් වලත් ආයුර්වේදයේ දේශීය වෙදකමට මේ බෙහෙත් නෙල්ලි ඉතා වැදගත් වෙනවා. අපි බලමු නෙල්ලි ආහාරයට ගත්තාම ඇතිවන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලා. විටමින් C සහ අතිරේක පෝෂක කොටස් ගොඩක් අන්තර්ගත වෙලා තියෙන මේ නෙල්ලි ආහාරයට ගත්තාම වා පිත් සෙම් කියන තුන්දොස් දුර වෙනවා කියලයි පැරණන්ගේ මතය. ඒ වගේම ගර්භිණී මව්වරුන්ගේ ප්‍රියතම ආහාරයක් තමයි මේ නෙල්ලි කියන්නේ. නෙල්ලි ආහාරයට ගත්තාම ගර්භිණී අවධියේදී වගේම සාමාන්‍ය කාලවලදී ඇතිවෙන මලබද්ධය දුර කරගන්නත් හැකියාව ලැබෙනවා. අඩු වයසින් දරුවන් පිළිසිඳ ගැනීමේ අවධානමත් අඩු කරගන්න පුළුවන් මේ නෙල්ලි ආහාරයට ගැනීමෙන්. තවද ආහාර දිරවීම පහසු කරනවා වගේම රුධිරගත සීනි මට්ටමත් පාලනය කරනවා. කැස්ස, ඇදුම, පීනස වගේ සෙම් රෝගවලට ඉතා ගුණදායක වන පළතුරක් තමයි මේ නෙල්ලි කියන්නේ. ඇඟ සිසිල් කරන, ප්‍රතිශක්තිය වැඩි කරවන පළතුරක්. වසවිස වලින් අපේ ශරීරයේ තියෙන අක්මාවට හානි වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩිනේ. ඉතින් මේ අක්මාව ආරක්ෂා කරගන්නත් නෙල්ලි ආහාරයට ගැනීමෙන් පුළුවන් වෙනවා. අපේ සම සහ හිස කෙස් වල වර්ධනය වැඩි කරන්නත්, ලස්සනට නිරෝගීව පවත්වා ගන්නත් බොහෝසේ වටින පළතුරක් තමයි මේ නෙල්ලි කියන්නේ. පළතුරක් විදිහට වගේම නෙල්ලි වේලලා තම්බල පානය කරන්නත් අපේ පැරණන් පුරුදු වෙලා තියෙනවා. නෙල්ලි රසකින්ද පානේ ඒ අතර ප්‍රධානතම දෙයක්. විශේෂයෙන්ම නෙල්ලි කියන්නේ ඇඟ සිසිල් කරන, දාහය නිවන, අපේ සමට හිස කෙස් වලට ගොඩාක් වැදගත් වෙන විටමින් පෝෂක කොටස් තියෙන අගනා පළතුරක්. ඉතින් අපිට වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන් අමුවෙන්, කියන්නේ නෙල්ලි පළතුරක් විදිහට හරි, නෙල්ලි වේලලා ආයුර්වේද මේ බෙහෙත් සාප්පු වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අරගෙන නෙල්ලි තම්බලා පානයක් විදිහටත් ගන්න පුළුවන්. නෙල්ලි රසකිඳ පානය වගේ රසකිඳත් එක්ක තම්බලා මේ අපිට බොන්නත් පුළුවන්. නෙල්ලි කියන්නේ රුධිරය පිරිසිදු කරන පළතුරක්, ඉතා වැදගත් පළතුරක්. ඒ හින්දා නෙල්ලි නිතරම ආහාරයට ගන්නවා නම් ගොඩක් හොඳයි. දවසකට නෙල්ලි ගෙඩියක් දෙකක් කන්න පුළුවන් නම් ඉතා විශාල සෞඛ්‍ය වාසී ලබා ගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් වැදගත් කරුණු දැනගන්න මගේ සකල වගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉතා ආදරෙන් මතක් කරනවා. ඊළඟ වීඩියෝ එක බලන්න bell icon එකත් click කරලා සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.